ලැද්ජාවක් බයතියෙන මනුෂ්‍යයකුට කිසි දවසක නිර්වාණයහිත් ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීමට අවසර නැත. ලැද්ජාවක් බයක් නැතුව. තමුන් කළ හොඳදේත් නර්කදේත් නිදහසේ කියන්නා, නිදහස්සේ වමාරන්නා. ඇතු ලාන්තේ කිසිද රහසක් තබා නොගන්නා, පාපච්චාරණය කරන්නාම සමාවලැබීමට සුදුසුුවයි. ඇතටම සමාව ලැබීමට සුදුසු ්‍යඥා කරන්නා නෙමි සමාව ලැබීමටසු පාපොච්චාරණය කරන්නා. පාපොච්චාරණය කරන්නාට සීමාවක් නොතිවිය යුතුයි. සීමාවක් ඇතුව ප්‍රාපච්චාරණය කරන්නට ඇතුළුුවිය නොහැකි පරමාර්ථයට. සීමාවක් ඇතුව පාපොච්චාරණය කරන්නාට රහස් ගොඩක් පවති නොකිවු නොතෙපලූ. සීමාවක් ඇතුව පාපච්චාරණය කරන්නාට ගැලවීම හම්බ නොවෙයි. සීමාවක් ඇතුව පාපච්චාරණය කරන්නා ශාන්තුවරේක් බවට පත් නොවෙයි සීමාවක් ඇතුව පාපුච්චාරණය කරන්නා සදාකාලික සංහින්දියාව නිවීම අමුෘථය පානය නොකරයි සීමාවක් ඇතුව පාපච්චාරණය කරන්නා සදාකාලික හත්මය සංහින්දියාවට පත්කර නොගනේ. අර විවෘර්ත මනස ඇති කරගන්න. රනොවෙච් මනසප ඇත්තරම පාපොච්චාරණය කරන්න පාපොච්චාරණය කරනකට මිනිස්සු සවාරුවයේ පාපොච්චාරණයට සවාන්දෙනවා. සමාරු පාපොච්චාරණය විවේචනය කන්නවා. විවච්චනය කල්ලලා කියොප්ප කාටම කෙළගානවා. ඇත්තටම ඔබ පාපොච්චාරණය කරන්න සවන් දෙන්න අසල්ල නොව ඔබේ මුහුණට කෙළගසන්නල් ළඟට ගොස්. කොඩ සුද්දවාන්තෙක් ට පත්තවා. ඒවනාට මිනිස්සුන ඇමම පාපොච්චාරණය කරන්න කැමති තවන්ගේ ජීවිතයට සවන් දෙන්නේෙකුට ඇත්තටම මම කියනවා ගැලවීම අපේක්ෂා කරන්නෙක් පාපොච්චාරණය කළ යුතුහි තමන්ට පහර දෙන්නේෙකුට ඒ හගෙන දල ගහන් ඕන ඒ කාහම දල අපහස කරන්න් ඕන. එතකට පිසිදුවෙන. ධ්‍යාත්මේ පාරිශුද්ධත්වයට පත්වන්නේ සාම්ප්‍රදායක වෘත පිරීමකින් නෙමයි. කෙනෙක් ශුදවන්තයෙක් සාාන්තරෙක් බවට පත්වන්නේ සාම්ප්‍රදායක බ්‍රහ්ම චර්යාවකින් නෙමයි. කෙනෙක් ශුද්ධන්තක්වට පත් වන්නේ විවෘත ජීවිතයකින්.